Sony, wasaratu nak warga kima sampai singgawetin mampamanai. Sri Lanka පුදුජන පෙරමුණේ ජපානයේ ප්‍රධාන ශාඛාව පිහිටුවීම ඊයේ ජපානයේ ඉබරකි ප්‍රදේශයේදී සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පුදුජන පෙරමුණේ ජපානයේ ප්‍රධාන ශාඛාවේ සභාපතිවරයා ලෙස ජයන්ත හෙටිආරච්චි මහතා තීරීපත් වූ අතර එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, පියල් නිශාන්ත සහ ඩීවි චානකන මහත්වරුන්ද එක්ව සිටියා. මෙහිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් පුදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තේ මෙලෙසින්. විදේශ ආයෝජනයකට බොරු කිව්වා. ඔබ දැක්කම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සංවර්ධනයක්, එවැනිම දේශපාලන ස්ථාවරයක්. එදා ජපානයේ ඉඳන් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඔබ ලංකාවට යනකොට නිමාලුවකට ගම යන පාර හැදිලා, ගම දියුණු වෙලා, කොළඹ නගරයේ හැමදෑම ගොඩනැගිලා කිදි වෙනවා. ලංකාවේ කොතරක ගියත්, උතුරට ගියත්, දකුණට ගියත්, නැගෙනහිරට ගියත් රටේ සංවර්ධනය පේනවා. මේ අද ඒ සංවර්ධනය නතර වෙලා රටේ ආර්ථිකයෙන් එන්න එන්න කඩාගෙන වැටෙනවා. ඒ නිසා අද අපි විශ්වාස කරන එකම විකල්පය ආණ්ඩුව විසිරිය යුතුයි. කලිනමින් මැතිවරණයකට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දෙක්ක ආණ්ඩුව පිහිටවලා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම තමයි අපිට තියෙන විකල්පය. අනේ ගමන අපි යන්නේ. ඊළඟට මැතිවරණය තුල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ආණ්ඩුවක් හැදුවොතින් විතරයි ඔබට නැවත වතාවක් රටක් කියලා යන්න පුළුවන් තැනක් ඉතිරි වෙන්නේ. එහෙම නැත්නම් ආර්ථික වශයෙන් පිරිහෙච්ච කැඩුණු බිඳුණු රටක් තමයි ඔබේ දුවදරුවන්ට ඉතිරි වෙන්නේ.